AdaDerana සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කෘණය චමින්දු කුමාර ගමකේ ප්‍රකාශය ලහිරු ජයවර්ධන AdaDerana ප්‍රධාන පුවත් සිරස්තල ඉන්දන මිල යලි ඉහළට ගුවන් ගමන් ප්‍රමාදය ගැන විශේෂභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ත්‍රස්තවාදී සහ සමාජ මාධ්‍ය නියාමනයට අදාළ පනත් කිටුම්පත් දෙක එඩ පාර්ලිමේන්තුවට ජනවාස දිනය වෙනුවෙන් විශේෂ සතියක් ප්‍රකාශයට පත් කෙරේ ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 13ක් මරුට AdaDerana දේශීය පුවත් The Big Story සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. යනු ඔක්ටෝබර් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළදම ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වෙනවා. ඔක්ටෝබර් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළදම ඇති අතර එහි නව මිල දක්වන්නේ රුපියල් 420ක් ලෙසයි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළදම ඇති අතර එහි නව මිල රුපියල් 351ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළදම ඇති අතර එහි නව මිල රුපියල් 421ක් වෙනවා. භූමි තෙල් ලීටරයක් රුපියල් 11කින් ඉහළදම ඇති අතර එහි නව මිල රුපියල් 242ක්. බේතර සයිනුපෙක් චීන තෙල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඊයේ පසුරුවේ සිට සංශෝධනය කර තිබෙනවා. යනෝක්ටේ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල් 6කින්ද ඔටෝ ඩීසල් ලීටරයේ මිල රුපියල් 338 සිට 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356 සිට 417 දක්වා රුපියල් 61කින්ද ඉහළ දැමීමට පියවරගෙන තිබවයි එම සමාගම පැවසුවේ. එසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර මිල ගණන් සංශෝධනය සම්බන්ධයෙන් සයිනුපෙක් සමාගම ප්‍රකාශ කළා. මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනයේද අනිද්දා දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක විලඳපලේ ගෑස් මිල ගණන් වලට අනුව මෙවර මිල සංශෝධනයේදී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි. The Big Story බාලදිමිනි නව ජනාධිපතිවරයා ලෙස තීරීපත් වූ මොහොබඩ් මොයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. මොහොබඩ් මොයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරයා තම සුබ පැතුම් ප්‍රකට කර බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. දෙරටතර පවත්නා සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොබඩ් මොයිසු මහතාගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරීත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්තද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශේෂ්ත්‍ර රැසක ආර්ථික සහයෝගීතාවේ ඒරණංවා ගැනීම වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදයේදී බාලදිවයින් නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවට සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයකදී ප්‍රමාද වීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. අද පෙරවරු 9:30ට විශ්වභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තික සමිති නියෝජිතින්ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාර ප්‍රමාදයන් දිගින් දිගටම පැවතුණා. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පත හිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව හෙට සිට ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා.
සමගි ජන බලවේගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය හේතුවෙන් පැන නගින ගැටලු විසඳීම සඳහා දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් බවයි. දැන් සමාජ මාධ්‍ය පනතට අපි විරුද්ධයි. අපි කියන්නේ සමාජ මාධ්‍යවල මොකක් හරි ද්වේෂගත දේවල් පළ කරනවා නම් ඒවට නීති තියෙනවා. ඒවට නීති ඕන තරම් තියෙනවා. අපරාධ නඩු සංග්‍රහය පනත පාවිච්චි කරන්න පුළුවන්. තව සිවිල් නීති තියෙනවා. ඒවට අලුතෙන් නීති ඕනේ නැහැ. දැන් මේ අලුතෙන් නීති ගේන්නේ ආණ්ඩුවට තේරිලා තියෙනවා. ආණ්ඩුවට විරුද්ධව මේ රටේ විශාල ජනමතයක් තියෙනවා. ඒ ජනමතය මෙල්ල කරන්න, ඒ ජනමතය යටපත් කරන්න තමයි සමාජ මාධ්‍ය පාලනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. මම හිතනවා මේක අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කරන්න. කෙසේ වුවද සමාජ මාධ්‍ය නියාමනය කිරීම කාලෝචිත බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා. මේක අද ගෙන අපි ගන්නෙමේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙන්න අගමැති වෙන්න කලින් ගෙන අපු වැඩපිළිවෙළක් තමයි සමාජ මාධ්‍ය සම්බන්ධ නියාමනය කිරීම. රටේ මූලික නීතිය වෙච්ච අනුකම් ව්‍යවස්ථාවෙන් මිනිසුන් නිදහස දීලා තියෙනවා. කතා කිරීමේ, ඇවිදීමේ, ආගමැතිීම් මේ සියලු නිදහස දීලා තියෙනවා. හැබැයි ඒ වගේම අනුකම් ව්‍යවස්ථාවෙන් ඒ අන්‍යයන්ට හිරිහැරක් නොවන අන්දමක භාවිත කරන්න සීමා කිරීමක් කරලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය නිදහස තිබිය යුතුයි. ඒ වගේම ඒක නියාමනයක් සිදු විය යුතුයි. නැත්නම් මේ තුල ඊයේ පෙරද මම දැක්ක එක පාසල් සිසුවෙක් කාන්තාවන් 300ක විතර වැඩි ප්‍රතිශතයක් නිර්වත් කරලා ඡායරූප ගෙන්නලා විවිධ දේවල් කියලා මේ සමාජ මාධ්‍ය හරහා රඹකොන් ප්‍රදේශයේ තරුණේ. ඒ වගේ ඔයනේ සිද්ධින් ගන්නාවක් මේ වෙනකොට වර්තා වෙලා තියෙනවා. මෙහෙම වෙන්න ගියාම මේ සමාජ ව්‍යසනය නතර කරන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් තමයි නියාමනයක් සිදු විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය මුදල නිර්දේශ කළ පමණින් රටේ ජනතාවට දරාගත නොහැකි ප්‍රමාණයේ බදු පැනවීමට රජයේ කටයුතු නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෝර්යල මුදල නොවන නව ඔවුන් සමග සාකච්ඡා කරනු ලබන මෙරට රාජ්‍ය නිලධාරීන් එක්ව රටේ මට්ටමට ගැලපෙන පරිදි ප්‍රායෝගික ක්‍රමවේද සකස් කළ යුතු බවයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවි කරුණානායක මහතා මෙම අදහස් පළ කළා. මේ වගේ බදු ප්‍රමාණය වැඩි කරන එක රටට උරුත්තු දෙන්න බෑ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් යම් ප්‍රමාණයක් එකතු කරලා ඊට පස්සේ යම් විදියකින් දරා ගන්න පුළුවන් බදු ප්‍රමාණය තමයි අය කළ යුත්තේ. මෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා කිව්වයි කියලා 150-60 කියලා දාන්න බෑ. ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ, සාධාරණ වෙන්න ඕනේ. ඒ විතර නෙමෙයි, හැම දිනාට මේක දායකත්වය දෙන්න අවශ්‍යයි. යම් විදියෙන් පොලි ප්‍රමාණය අධික මට්ටමට ගිහිල්ලා එයාලා දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ඒක ඉදිරියට ගෙනියන්නත් බදු ප්‍රමාණය දරන්නත් මේ ඔක්කොම ආයෝගික භාවිත ගේන්න ඕනේ. මේක තමයි මූලිකම කරන්න තියෙන. ඉතින් නිකරුණේ මෙහි ඇවිලා අරගෙවන්න මේක කරන්න හැමදේම වැඩි කරන්න කිව්වොත් කොහෙන්ද මේක ජීවත් වෙන්නේ? ඉතින් ඒ නිසා ප්‍රායෝගික භාවය ඇති කරන්නම අවශ්‍යයි. මේක අපේ රජ නිලධාරීන් දැනගන්න ඕනේ කොහොමද සාකච්ඡා කරන්නේ. පර රුපියල් 100ක් හොයන්න ඕන නම් ඒ 100 කොහොමද අපි හොයන්නේ කියලා කියනවා මිස සුද්ධ ඇවිලා කියන්න ඕනේ මෙන්න මේකට බදු මෙන්න මෙච්චර ගන්න කියලා. කෙසේ වෙතත් නව කොන්දේසි සඳහා යටත් වීමකින් තොරව රජයට ජාත්‍යන්තර මූල්‍යර මුදලේ දෙවන වාරිකයෙන් නොලැබෙන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී බලේබුණ මහතා ප්‍රකාශ කළේ. රජය හරි රට හරි බලාපොරොත්තු වෙච්ච ඉක්මනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි ණය වාරික හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ ණය වාරිකේ ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් රජයටත් නැවත අලුත් කොන්දේසි යටතේ ගිවිසුමකට යන්න වෙනවා. අපිට ඒ මුදල ලැබීම බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ 2024ට රජය විසින් ඉදිරිපත් කරන අයවැය සම්මත වෙන්න නියමිතයි දෙසැම්බර් මාසේ 13 වෙනිදා. දෙසැම්බර් මාසේ 13 වෙනිදායින් පසුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකේ ලැබෙනවා නම් අපිට ලැබෙන්නේ. ඊට මෙහා තීර වශයෙන්ම මේ වාරික සඳහන් කළා. අපි පහුගිය වර්ෂයේ වෙනකොට ලෝකේ අඩුම ආදායම් තිබිච්ච රට වුණා. රාජ්‍ය දළ දෙසීය නිෂ්පාදනය සාපේක්ෂව 8.3 ඔකේ අඩුම රට. හැබැයි දැන් අපි ඒක රට ඇවිල්ලා තියෙනවා. අපි ගිය අවුරුද්ද සාපේක්ෂව මේ අවුරුද්දේ අපේ රාජ්‍ය ආදායම් 50%කින් වැඩි කරගෙන තියෙනවා. හැබැයි තවත් මදි. අපි ඉලක්ක වලට යන්න ශක්තිමත් රටක් වෙන්න තවත් ශිඛරයට යන්න ඕනේ. ඉතින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පෙන්ලා දුන්නා. පරිපාලනය ශක්තිමත් වෙන්න ඕනේ. අපේ තියෙන බදු නිදහස් තව ටිකක් අඩු කරන්න ඕනේ. ඒ වගේම බදු පැහැර හැරීම් සක්‍රීයවම වළක්වන්න ඕනේ. ඉතින් මේ බදු පැහැර හැරීම වාගේ සක්‍රීයව වළක්වන්න මේ තරුණ බුද්ධිමත් ප්‍රජාව මේ ආයතන වලට එකතු වීම ඉතා වැදගත් කියලා මම හිතනවා. තොරතුරු සංගවණු ලබන දේශපාලන ක්‍රමයේ රට බංකොලොත්භාවයට පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ දේශ ප්‍රේමත්වයේ මත භාෂා කේන්ද්‍රීයත්වය එක් භාෂාවකට සීමා කළහොත් දරුවන්ගේ නිපුණතා සහ දක්ෂතා බිඳ වැටෙන බවයි. අරවුල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.
වගවීමක් නැති නිසා, වගකීමක් නැති නිසා, පාරිදෘශ්‍ය භාවයක් නැති නිසා, විනිවිද භාවයක් නැති නිසා, තොරතුරු සංගමන දේශපාලන ක්‍රමයේ තුල තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. අපි ඔබට ලබා දෙන අලුත් බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව තමයි දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක්, knowledge based economy එකක්. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ ගොඩනගන්නට දැනුමට මුල් තැන දෙන්නට ඕන. ලොකුවට කතාවට ලක් වෙනවා දේශප්‍රේමීත්වය ගැන, දේශාභිමානය ගැන. මේවා මත අපි භාෂා කේන්ද්‍රියත්වය එක භාෂාවකට සීමා කරන්නට ඕනේ කියන. එතකොට දේශප්‍රේමීත්වය වැඩි වෙනවා. හැබැයි දේශප්‍රේමීත්වය ඒ ආකාරයෙන් වැඩි වෙනකොට නිපුණතාවෙන්, කුසලතාවෙන්, දක්ෂතාවෙන් හෙබි දරු පරපුරක් බිහිවීම අතරමඟ කඩන් වැටේ. තනියම කැඩපත ඉදිරිපිට ගිහිල්ලා අපි හොඳයි, අපි දක්ෂයි, අපි දේශප්‍රේමී, අපි දේශාභිමානී කියන ඔය බොරු පුරසාරං ප්‍රතිරූප ගොඩනගන යුගයට අවසන්තිත තබමු. ලෝක ජනාවාස දිනේ නිමිත්තෙන් අද සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සුරක්ෂිත නාගරික ආර්ථිකයක් ගැන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනේ සමරනු ලබන අතර මේට සමගාමීව වැඩසටහන් සක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළදී ප්‍රතිලාභීන් 500ක් දිනෙකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් නිවාස හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. එදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල අවසන් කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද සෝහෙට මහනිරුපේක්ෂිතා කොමිසම වෙත ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ රට පුරා පැවති නියංකාලගුණික තත්ත්වයේ හේතුවෙන් තාප විදුලිය ලබා ගැනීම සඳහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා මහනිරුපේක්ෂිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුණා. ඒ අනුව මේ ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර බිලේල දැමීමට සිදු කරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගිතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් සිදු කරන බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවා. විදුලි ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩල මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇත්තේ. කෙසේ වුවද යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවසර ලබා දීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බවයි සමගි ජනබලවේගයේ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක මහතා සඳහන් කළේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනපනත්වලට අනුව විදුලි බිල 6 මාසයකට වරක් සංශෝධනය කිරීම සඳහා අවසර තිබෙනවා. නමුත් ඒක ඊට පෙර එලෙස වැඩි කිරීමට ලීම් කිරීම පවා වැරදි. මම හිතන්නේ ඒක කොමිසමට අනුමත දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මාස කිහිපයකට ඉස්සෙල්ලා වැඩි කරා. දැන් තව විවිධ ගාස්තු මේ බිලට එකතු කරනවා. තව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. නියමිත දිනට විදුලි බිල එවනවා වෙනුවට ප්‍රමාද කරලා ඉවීම හරහත් බිල්පතේ බරපතල විෂමාචාරයක් සිදු වෙනවා. මහජන උපයෝගිතා කොමිසම් සභාව විදුලි බිල නැවත වැඩි කරන්න මේ මොහොතේ අවස්ථාවක් දුනොත් ඒක නීති විරෝධී තත්ත්වයක් බවට පත් වෙනවා. ජනතාව අපහසුතාවයට පත් නොකර විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බව අමාත්‍ය මනුෂ්‍ය නායක මහතා පැවසුවා. IMF කිව්වත් නොකිව්වත් පාඩුවට විදුලි බල මණ්ඩලය දුවන්න ඕනද? මහා ජනතාවගේ බදු වලින් ලයිට් බිල් ගෙවන අයගේ නැති අයගේ සේරම වෙනුවෙන් ආයි තනිත් පැත්තර කරකවලා ඒ බදු මුදල් වලින් මේ වෙලාවට පඩි ගෙවන්න ඕනිද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යහගත කරනවා, සේවක සංඛ්‍යාව අඩු කරනවා කරන මේ හැම ආයතනයක්ම ප්‍රතිව්‍යහගත කරලා මේ ආයතන හැම එකක්ම ලාභ ලබන තත්ත්වයට ගේන්න ඕනේ. එහෙම නොවුනොත් මේවල බර නැවතවතාවක් ජනතාවගේ පිටමයි එන්නේ. හැබැයි දැන් මේ ක්‍රියාත්මක කරන්නේ විදුලිය නම් විදුලියේ යුනිට් එකට වැයවන මුදල අය කරගන්න කටයුතු කරනවා. මේක IMF එක අපිට මේ වෙලාවේ පිටිපස්සෙන් ඉඳගෙන මේ රටේ පාරදුෂ්‍ය විදියට මේ වැඩපටියුත් කරන්න අපිට පිටිපස්සෙන් ඉඳලා යම් තල්ලුවක් දෙනවා. අදදරන විදේශ පුවත් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. එකට යාබදව තිබූ රාත්‍රී සමාජ ශාලා තුනකට ගින්න පැතිරෙකුස් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. බියගිය අතර උපන් දිනයක් සමරමින් සිටි පවුලේ සමාජිකින් කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වෙනවා. දුම්මාග්‍රහණී වීම හේතුවෙන් පුද්ගලින් සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
1990 වර්ෂයේදී රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් පුද්ගලයන් 43 දෙනෙකු මිය යාමෙන් පසු ස්පාඤ්ඤයේ සිදු වූ දරුණුතම අනතුර මෙය බවයි වාර්තා වන්නේ. අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:00 12ට. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.